දැන් මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ ගීතයක් රෙකෝඩ් කරන්න කලින් කළ යුතු දේවල්. සංගීත අධ්‍යක්ෂකවරයා සමග කරන සාකච්ඡාව තුළ ඔහු ගේන නිර්මාණයට කොයි විදිහටද සාධාරණයක් විය යුත්තේ කියන එක මුළු වාදකීන් සියලු දෙනාම එකතු වෙලා, විශේෂයෙන් ඩ්‍රම්ස් වාදකයා සහ පර්කෂන් වාදකයා එකතු වෙලා මේකට කොයි විදිහටද ඒ බීට් එක ඇරේන්ජ් වෙන්නේ, ඒ වගේම තමයි මේ ගීතේ තනුවට අනුව කෝඩ්ස් ඇරේන්ජ් කරගන්න එක. ගොඩක් වෙලාවට සංගීත අධ්‍යක්ෂකවරයා කෝඩ්ස් නිර්මාණය කරගෙන එනවා. එහෙම නැත්නම් එතන ඉන්න පළපුරුදු සංගීත ශිල්පියා හෝ පළපුරුදු වාද්‍ය ශිල්පියා සහයෝගය දෙනවා එම ගීතයට කෝඩ්ස් ඇරේන්ජ් කරගන්න. එතකොට එම ගීතයේ තියෙන එක එක ප්‍රධාන වාද්‍ය ඛණ්ඩයන් පාර්ට්ස් අපි හිතමු ගිටා පාට් එක මැන්ලින් සමග එකතු වෙලා යනවා. එතකොට මැන්ලින් වාදකයා සමග ගිටා වාද්‍ය ශිල්පියා ඒක සාකච්ඡා කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට යන පොඩි සුහද ගනුදෙනුවක් තමයි මෙම ස්ටුඩියෝ එකක් ඇතුලේ ගීතයක් පටිගත වෙනකොට සිදුවන්නේ. ඉතින් ඔයාලට තවත් ලොකු ප්‍රශ්නයක් ඇති, මේ ස්ටුඩියෝ එකක් ඇතුළට කොහොමද හුස්ම ගන්න වාතය එන්නේ කියන එක. ඉතින් මේ හැම ස්ටුඩියෝ එකක්ම වායු සමීකරණය කරලා තියෙන්නේ. ගීතය පටිගත කරන එකට කලින් කරන පුහුණුවීම් තුළදී එම වායු සමීකරණ ක්‍රියාවේ යෙදෙනවා. අපි සූදානම්ද කියලා අන්තිම පණිවිඩය ලැබෙනවා අපිට සංගීත අධ්‍යක්ෂකවරයාගේ. ඒ අවස්ථාවේදී සම්පූර්ණ වායු සමීකරණ ඔෆ් කරනවා. ඊට පස්සේ තමයි අපි පටිගත කිරීම පටන් ගන්නේ. මොකද ඒ කුඩා ශබ්දය වුණත් අතිසංවේදී මයික්‍රෝෆෝන් තුලින් පටිගත කිරීමට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කෙනෙකුට ඇහුවාම කටින් කියලා මේක පැහැදිලි වෙනකොට පුදුමයක් දැනෙනවා. නමුත් මේක දකින්න ස්ටුඩියෝ එකක් ඇතුළටම යන්න ඕනේ. මම ගොඩක් දුරට උත්සාහ කරනවා ඉදිරියේදී ගීතයක් පටිගත කරන අවස්ථාවේදී කරන ලද වීඩියෝවත් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. එහෙම වුණොත් ඔබට තේරෙනවා ගීතය පටන් ගන්නවා අපි වාදනය කරන්න පටිගත කිරීම වරදිනවා, ආයි ඊට පස්සේ ආයි මුලින් ඉඳලා නෑ 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 ඒක හරි නෑ, ඒක ටෙම්පෝ එක හරි නෑ, පොඩ්ඩක් ටෙම්පෝ එක තව දෙකක් විතර වැඩි කරන්න බලන්න, දෙකක් අඩු කරන්න බලන්න, ඔන්න ඔයගේ සාකච්ඡාවක් නෑනවා. ඉතින් මෙම ගීතය සාර්ථක වෙන්න හැම වාද්‍ය ශිල්පියෙක්ම සතුටු වෙලා මම හොඳට වාදනය කළා කියන අන්තිම තීරණයට ආවට පස්සේ තමයි ඒ ගීතය හරියට ට්‍රැක් එක රෙකෝඩ් වුණයි කියලා අපි හැමෝම තීරණය කරන්නේ. ඉතින් ගොඩ දෙනෙක් මේ වාද්‍ය ශිල්පීන් මොනවද කරන්න කියන එක ගැන දකින්නෙත් නෑ, දකින්න විදිහකුත් නෑ, ඒ ගැන කතා වෙනවත් බොහොම අඩුයි. ඉතින් වාද්‍ය ශිල්පීන් නිසා ගොඩ ගිය ගීතත් තියෙනවා, තනු නිර්මාණය නිසා ගොඩ ගිය ගීතත් තියෙනවා, පද රචනාව නිසා ගොඩ ගිය ගීතත් තියෙනවා, ගායකයා නිසා ගොඩ ගිය ගීතත් තියෙනවා. දැන් තේරෙනවා ඇති ඔබට ගීතයක් නිර්මාණය වෙලා අවසානයේදී ඔබගේ සවන් වලට ඇසෙන විට මේ කොටස් හතරම එකතු වුණොත් තමයි ඒ ගීතය සාර්ථක වෙන්නේ. ඉතින් මෙහිදී ගොඩක් වෙලාවට ගීතය ගායනා කරන ගායන ශිල්පියා හෝ ශිල්පිනිය පටිගත කරන අවස්ථාවේදී ස්ටුඩියෝ එක ඇතුළේ නැහැ. ගොඩක් වෙලාවට සංගීත අධ්‍යක්ෂකවරයා තමයි ඒ තනුව වචනත් සමග ගායනා කරන්නේ. ඊට පස්සේ ඒ ගායනා කරලා ඒ අපි හදාගන්න දල ගීතය CD එකකට රෙකෝඩ් කරලා අපි දෙනවා ඒ ගායකයාට හෝ ගායිකාවට පුහුණු වෙන්න. ඒ කියන්නේ ඔවුන් එන්නේ වෙනම දවසක වොයිස් කරන්න. අතීතයේ සිදු වුණේ ගායකයා සහ ගායිකාව සමගම වාද්‍ය මණ්ඩලයත් එකට තමයි පටිගත කිරීම කරන්නේ. එතකොට වාදක මණ්ඩලයේ කාට හරි වැරදුනොත් ආයෙ මුලින්දලා ගන්න ඕනේ. ගායකයාට හෝ ගායිකාවට වැරදුනත් ආපහු මුලින්දලා ගන්න ඕනේ. ඉතින් ඒ අතීතයේ මේ දෙගොල්ලම අති දක්ෂ වාද්‍ය ශිල්පීන් සහ අති දක්ෂ ගායක ගායිකාවන්. ඒ අය ඒ වෙනුවෙන් කැපවුණු නිසා තමයි අපිට අදත් ඒ ගීත ඇහෙනකොට අපිට හිතාගන්න බැරි රසයක් අපිට දැනෙන්නේ. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ගේ ලේවලින් උණුහුණ ලේවලින් ඒ විනාඩි 4-4 මෙම ගීතයට වාදනය කිරීමත් ගායකයා හෝ ගායිකාව ගායනා කිරීමත් ආත්මය, ඔවුන්ගේ ආත්මය තමයි ඒ ගීත තුළ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගීතයක් පටිගත වෙන්නේ කොහොමද කියන එක මම
ඔයාලට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළේ. ඉතින් මෙන්න මේ වගේ කෙනෙකුට ඇහුවාම කටින් කියලා මේක පැහැදිලි වෙනකොට පුදුමෙකුත් දැනෙනවා. නමුත් මේක දකින්න ස්ටුඩියෝ එකක් ඇතුළටම යන්න ඕනේ. මම ගොඩක් දුරට උත්සාහ කරනවා ඉදිරියේදී ගීතයක් පටිගත කරන අවස්ථාවේදී කරන ලද වීඩියෝවත් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. මේ අද ඔබ දකින තුන්වෙනි රෙකෝඩින් ස්ටුඩියෝ එක. ඉතින් මේ ස්ටුඩියෝ එකත් අද ලංකාවේ කාර්යබහුලම ශබ්දාගාරයක් ස්ටුඩියෝ එකක්. ඉතින් මම දැන් පැහැදිලි කරලා දෙන්න හදන්නේ මේ ස්ටුඩියෝ එකේ කොයි විදිහටද වාද ශිල්පීන් ඉන්න පැත්තේ වාද ශිල්පීන් අසුන්ගෙන සහ ඔවුන් ඉන්න තැන් කොයි විදිහටද පිහිටලා තියෙන්නේ කියලා ඔයාලට පැහැදිලි කරලා දෙන්න. හොඳයි, අපි යමු බලන්න. මෙතන තමයි වයලින් සෙක්ෂන් එක. ඒ කියන්නේ වයලින්, චෙලෝ, ඒ කියන්නේ ස්ට්‍රිං ෆැමිලි එක වාදනය කරන වාද ශිල්පීන් ඉන්නේ මෙතන. එතකොට ඊළඟට කීබෝඩ් වාද්‍ය ශිල්පියා ඉන්නවා. එතනින් පස්සේ බේස් ගිටා වාද්‍ය ශිල්පියා, ඊට එහා පැත්තේ රිදම් ගිටා වාද්‍ය ශිල්පියා, ඊට පස්සේ ලීඩ් ගිටා වාද්‍ය ශිල්පියා, එතනින් පස්සේ තව කීබෝඩ් වාද්‍ය ශිල්පියෙක් ඉන්න තැනක් තියෙනවා. ඒ තමයි මෙතන. ඔව්, දැන් එතනින් පසු මෙන්න මෙතන තමයි සංගීත අධ්‍යක්ෂකවරයා ඉන්නේ. අපි ඉන්පසු යනවා මේ ස්ටුඩියෝ එකේ ඒ වැදගත් ස්ථානය, කියන්නේ ඩ්‍රම් රූම් එක. ඒ ඩ්‍රම් රූම් එක වෙනුවෙන් වැඩි ඉඩකඩක් ඕනම ස්ටුඩියෝ එකක වෙන් කරලා තියෙනවා. ඉන්පසු මේ රූම් එකේ තමයි තබ්ලා සහ පර්කෂන් වාදනය කරන වාද්‍ය ශිල්පීන් ඉන්න තැන. ඔව්, එතනින් එහා පැත්තේ මේ පේන රූම් එක තමයි වාදනය කරන වාද්‍ය ශිල්පීන්, ඒ කියන්නේ ෆ්ලූට්, සැක්සෆෝන් වගේ දේවල්. සමහර වෙලාවට සිතායක ප්ලේ කරන්නේ මේ වගේ රූම් එක. එතනින් පස්සේ අපි යනවා මේ ස්ටුඩියෝ එකේ කන්ට්‍රෝල් රූම් එක බලන්න. ඔව්, මේක තමයි මේ ස්ටුඩියෝ එකේ කන්ට්‍රෝල් රූම් එක. ඔබට පේනවා ශබ්ද ඉංජිනේරු ශිල්පියා යම්කිසි කාර්යයක නියැලී ඉන්නවා. එතකොට මේ තියෙන තාක්ෂණික උපකරණ වලිනුත්, මේ තියෙන හැම පහසුකම් වලිනුත් උත්සාහ කරන්නේ යම්කිසි සංගීත අධ්‍යක්ෂකවරයෙක් නිර්මාණ ශිල්පියෙක් රැගෙන එන නව නිර්මාණයක් හෝ වේවා, සංගීත කණ්ඩයක් හෝ වේවා, එය උපරිම අයුරින් රසගන්වා රසිකයින්ට මිහිරි වාසන්නට සලස්වා දීම තමයි මෙවැනි රෙකෝඩින් ස්ටුඩියෝ එකකින් වෙන සේවය. ඉතින් මම මේ රැකියාවට ගොඩක්ම කැමති. මෙහි තිබෙන දවසින් දවස අපි ඉගෙන ගන්න දේවල් සහ සතුට සන්තෝෂය සමග තමයි මෙම රැකියාව ඉදිරියට යන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි පුළුවන් තරම් අපේ වගකීම ඒ ගීතය වෙනුවෙන්, ඒ සංගීත අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් අපි ඉෂ්ට කරනවා. ඒ වගේම තමයි ස්ටුඩියෝ එකේ ඉන්න රෙකෝඩින් ඉංජිනියර්, ඔහු තමයි අන්තිමටම අපි මේ හැමදේම කළාට පස්සේ ගායකයත් ගායිකාවත් කටහඬ මුසු කළාට පසුව ඔහු තමයි මේ හැම සංගීත කණ්ඩයක්ම හැම කටහඬක්ම හරි බැලන්ස් එකට අපේ කන්වලට කරදරයක් නැතුව රස විඳින්න පුළුවන් විදියට මිශ්‍ර කරන්නේ. ඒකට කියනවා අපි මික්සිං කියලා. ඉතින් මෙන්න මේ ක්‍රියාදාමය තමයි රෙකෝඩින් ස්ටුඩියෝ වල සිද්ධ වෙන්නේ. නැවතත් බේස් ගිටාරයෙන් හැඩවුණු ගීතයක් අරන්
බේස් ශාලාව සමගින් ඔබ හමුවට එනතුරු සෞඛ්‍ය ආරක්ෂිත අනාගතයකට මගින් සුබ පැතුම්. ආයුබෝවන්.